සිංහපෝලේ සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සිංහධර්ම channel එකේ අපි හැමෝම දන්නවා දිගින් දිගටම අපි ඝාතන කතා ගැන කතා කරගෙන ආවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ හා සමාන ඝාතන කතාවක් තමයි. මේ ඝාතන කතාව පිටුපස තියෙන එක්තරා දෙයක් තමයි මේ TikTok කියන app එක. මේ TikTok කියන app එක මේ වෙනකොට හුඟක් කට්ටිය මේ app එක හරහා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ platform එක හරි විදිහට භාවිත කරලා තියෙනවා. හැබැයි අනිත් පැත්තේ තමාගේ නම කැත කරගෙන තමාගේ ජීවිතේ නැති කරගෙන අන්න ඒව පවා මේ TikTok කියන app එක හරහා සිද්ධ වෙලා තියෙනවා නැතුවමත් නෙවෙයි. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ එක්තරා TikTok කරන කාන්තාවක් ගැන තමයි. මේ TikTok කරන කාන්තාව කවුද? මේ TikTok නිසා ඇයගේ ජීවිතේට මොන වගේ දෙයක් සිද්ධ වුණාද? ඇයගේ අවසානය මේ TikTok නිසාද සිද්ධ වුනේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන ඉන්දියාවේ ඉතාමත් කුඩා ගම්මානයක තමයි කාන්තාවගේ නම රාජේශ්වරි. රාජේශ්වරී වයස 14දීම එක පුද්ගලයෙකු ආදරය කරන්න පටන් ගන්නවා. ඔහුගේ නම තමයි කුමරවේල්. ඉතින් මේගොල්ලෝ දෙන්න පොඩි කාලෙම ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේගොල්ලෝ දෙන්න ඒ කරපු ආදරයට ගෙදර කට්ටිය විරුද්ධ වුණා. ඒ කියන්නේ එකහිතින්ම විරුද්ධ වුණා. කිසිම හේතුවක් උඩ ඔයගොල්ලෝ දෙන්නව කසාද බඳලා දෙන්නේ නැහැ කියලා. ඊට හේතුව හැටියට රාජේශ්වරීගේ පැත්තෙන් කිව්වේ කුමරවේල්ට හරිම රස්සාවක් නැහැ කියන එක. අනිත් පැත්තෙන් කුමරවේල්ගේ පැත්තෙන් කිව්වේ රාජේශ්වරීට තාම වයස 14යි 15යි. කොහොමද බඳින්නේ කියලා. හැබැයි මේගොල්ලෝ දෙන්න අතරිය නැහැ. දිගින් දිගටම ආදරය කරන්න පටන් ගත්තා. හැබැයි කුමරවේල්ගේ කට්ටිය, ගෙදර කට්ටිය වෙන ගෑල් ළමයෙක්ව බලලා කසාද බඳලා දෙන්න කියලා පුළුවන් තරම් උත්සාහ කරා. අවසානයේ කුමරවේල් කසාද බඳින දවසට පවා ආවා. හැබැයි කසාද බඳින්න කලින් දවසේ රෑ ඔහු ගෙදරින් පැනලා එනවා. පැනලා ඇවිල්ලා රාජේශ්වරිවත් හම්බෙලා රාජේශ්වරිවත් එක්කගෙන වෙන කුඩා ගම්මානයකට ගිහිල්ලා මේගොල්ලෝ දෙන්න ජීවත් වෙන්න පටන් ගන්නවා. දවස් 20ක් විතර මේගොල්ලෝ දෙන්න ජීවත් වුණා. දවස් 21 වෙනිදා මේ ගෙදර කට්ටියගේ නෑදෑය දෙමාපිය ඔක්කොම මේගොල්ලෝ ඒ ජීවත් වුණේ කුඩා ගෙදරට ඇවිල්ලා හොයා ගන්නවා. ඊට පස්සේ විශාල ප්‍රශ්නයක් ඒ ගෙදර ඉස්සරහා සිද්ධ වෙනවා. එතකොට දැන් රාජේශ්වරිලා ගෙදර කට්ටිය කියපු එක දෙයක් තමයි දැන් කොහොම හරි මේගොල්ලෝ දෙන්න දිගටම ජීවත් වෙන්න ඕනේ. ඊට හේතුව අපේ දුව දවස් 20ක් ඔයාගේ පුතත් එක්ක ජීවත් වෙලා ඉවරයි. දැන් මෙයා ගෙදර ගෙනහිලා ආය අපිට කසාද බඳලා දෙන්න බෑ කියලා. හැබැයි කුමරවේල්ගේ පැත්තේ කියපු එක දෙයක් තමයි නෑ කිසිම හේතුවක් උඩ මගේ පුතාව මේ විදිහට බඳලා දෙන්නේ නැහැ කියලා. අවසානයේ දෙගොල්ලම කතා වෙලා හරි මේගොල්ලෝ දෙන්නව කසාද බඳලා දෙමු කියලා අවසාන නිගමනයකට එනවා. හැබැයි කුමරවේල්ගේ පැත්තේ කියපු එක දෙයක් තමයි ඔයා ආය කිසිම හේතුවක් උඩ අපේ ගෙදර පැත්ත පළාතට එන්න එපා කියලා. දැන් රාජේශ්වරිලා ගෙදර කට්ටියට වෙන ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. වෙන තීරණයක් ගන්න දෙයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ කරපු දෙයක් තමයි කුමරවේල්වත් එක්කගෙන මේගොල්ලෝ දෙන්න යන්නේ රාජේශ්වරිලාගේ අම්මලාගේ ගෙදරට. ඉතින් එහෙ ටික කාලයක් මේගොල්ලෝ දෙන්න ජීවත් වෙනවා. ඒ කියන්නේ දැන් කුමරවේල් ජීවත් වෙන්නේ නැන්ද අම්මලාගේ ගෙදර. ඉතින් පොඩි පොඩි කුලි වැඩවල වලට එහෙම යනවා. හැබැයි ඔහු හරියට ඒක රස්සාවක ඉන්නේ නැහැ. දවස් දෙකක් විතර යනවා. ඊට පස්සේ දවස් දෙකකින් ආයේ ගෙදර දවස් කීපයක් ඉන්නවා. මෙහෙම තමයි මේගොල්ලන්ගේ ජීවිතය ගත වෙලා තියෙන්නේ. ඔය අතරතුරම පළවෙනි ගෑනු ළමයා හම්බ වෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා දෙවෙනි පිරිමි දරුවත් හම්බ වෙනවා. හැබැයි ගෙදර හැමදාම ප්‍රශ්න. ඊට හේතුව වෙන කවුරුත් නෙවෙයි කුමරවේල්. කුමරවේල් හරි හමං රස්සාවකට යන්නේ නැහැ. ඊට පස්සේ රාජේශ්වරිලා ගෙදර කට්ටිය කල්පනා කරනවා මේගොල්ලෝ දෙන්නව අපේ ගෙදර තියාගෙන ඉන්නවා වෙලාවට කණ්ඩ බොණ්ඩ දෙනවා. අන්න ඒ හේතුවෙන් තමයි මම හරියම රස්සාවකට යන්නේ නැත්තේ. මේගොල්ලෝ දෙන්නව වෙනම ගෙයක් අරගෙන පදිංචි කෙරෙව්වා නම් එහෙම අනිවාර්යෙන් හවසට ඔහු වෙනකොට සල්ලි ටිකක් ගෙදරට අරන් එන්න ඕනේ. එහෙම නැත්තම් හැමෝම බඩගින්න ඉන්න ඕනේ කියලා රාජේශ්වරිලාගේ අම්මලා කල්පනා කළා. නැත්තම් ඩිසයිඩ් කළා වෙන ගෙයක් කුලියට අරන් දෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ දෙන එහෙ තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ තවදුරටත් රාජේශ්වරිගේ අම්මලා හිතනවා ඔහුට මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා පොඩි කාර් එකක් අරන් දෙනවා. මේ කාර් එක හයර් එකට දුවලා ඔයා කොහොම හරි හම්බ කරගන්න කියලා. හැබැයි ගෙයක් කුලියට අරන් දීලත් වාහනයක් අරන් දීලත් ඔහු හරියට ඒ දේ කරේ නැහැ. යාළුවොත් එක්ක වාහනේ රවුන් ගහනවා, හවසට බීලා ගෙදර එනවා. අන්න ඒ වගේ ජීවිතයක් තමයි තිබිලා තිබ්බේ. ඉතින් බැරිම තැන රාජේශ්වරි කරපු දෙයක් තමයි ඔහු අතහැරලා දාලා ඔහුගේ අම්මගේ ගෙදරට එනවා. අම්මගේ ගෙදරට ආවට පස්සේ ටික කාලයක් ඉන්නකොට තමයි රාජේශ්වරි මේ TikTok කියන app එක මොකක්ද කියලා දැනගන්නේ. ඊට පස්සේ අය කරපු එක දෙයක් තමයි මේ වෙනකොටත් ළමයි දෙන්නෙක් විතර ඉන්නවා.
ඊට පස්සේ රාජේශ්වරී TikTok එකේ එක එක වීඩියෝස් එහෙම අප්ලෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ටික ටික වීඩියෝස් අප්ලෝඩ් කරන්න පටන් දැන් කාක් කවුරුවත් නැහැ ළමයි දෙන්නත් එක්ක තනියම. අන්න එහෙම ඉන්නකොට එක එක කට්ටිය ඇවිල්ලා ඇයගේ වීඩියෝස් වලට කමෙන්ට් කරනකොට ඇයට පුදුම මොටිවේෂන් එකක් එනවා. මේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන කියලා දවසින් දවස ආය වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඇයගේ ෆලෝවර්ස් ලත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න එහෙම වැඩි වෙනකොට තමයි කුමරවේල්ගේ කට්ටිය නැත්නම් කුමරවේල්ගේ පැත්තේ ඉන්න නෑදෑයෝ එහෙම කුමරවේල්ට ඇවිල්ලා කියනවා රාජේශ්වරිගේ ගෙදරට නාඳුනන තරුණයන් ඉඳලා හිටලා එනවා යනවා. ඇය සමහර තරුණයන් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා කියලා. ඒ වගේම ඒගොල්ලෝ කියන දේ තමයි TikTok එකේ දැන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. TikTok එකේ ඇයගේ ෆලෝවර්ස් ලත් එක්ක තමයි මේ වගේ සම්බන්ධතාවයන් තියාගෙන ඉන්නේ කියලා අවසානයේ බැරිමතන රාජේශ්වරිය දාලා කුමරවේල් ඔහුගේ ගමටම එනවා. ගමට එන්නේ නිකන් නෙවෙයි තමාගේ නැන්දම්මා එහෙම නැත්නම් වයිෆ්ගේ අම්මා අරන් දුන්න ඒ වාහනේත් අරගෙන තමයි ඔහුගේ ගමට එන්නේ. ගමට ඇවිල්ලා ඔහු නිකන් ඉන්නෙත් නැහැ. ඔහු තව එක සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ඒ සම්බන්ධතාවය පටන් ගන්නෙ සංක්‍රාන්තික කාන්තාවක් එක්ක. ඉතින් මේ සම්බන්ධතාවය ඔහු රසිකතාව කරගෙන යනවා. හැබැයි මේගොල්ලෝ දෙන්න අතර විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ කියන්නේ මේ සංක්‍රාන්තික කාන්තාවත් කුමරවේල්ලත් අතර විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ කාන්තාව සියදිවි හානි කරගන්නවා. සියදිවි හානි කරගත්තට පස්සේ මේක පත්‍රවල වල ටීවී වල YouTube channels වල එහෙම එක දිගට හැමෝම කතා කරන්න පටන් ගන්නවා. මේක viral news එකක් බවට පරිවර්තනය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දේ රාජේශ්වරිලා ගෙදර කට්ටියටත් ආරංචි වෙනවා. අවසානයේ මේ නඩුවෙන් බේරෙන්න ඕනේ කියලා ඔහු නඩුවට වියදම් කරනවා. වියදම් කරන්නේ ඔහු තමාගේ නෝනාගේ ගෙදරින් අරන් දුන්න ඒ වාහනේ විකුණලා තමයි. ඉතින් ඔහු තමයි මේ සියදිවි හානි කර ගැනීමේ පළවෙනි සැකකාරයා හැටියට පොලිසිය අත්අඩංගුවට ගන්න. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඇප පිට ඔහු එළියට එනවා. ඇප පිට එළියට ආවට පස්සේ ඔහු ආයෙමත් රාජේශ්වරි ගාවට එනවා. හැබැයි රාජේශ්වරි ඒ වෙනකොට ඔහුව ප්‍රතික්ෂේප කරනවා. රාජේශ්වරි කියපු එක දෙයක් තමයි ඔයා මේ විදිහට මේ වගේ කාන්තාවක් එක්ක මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉඳලා දිනා විතරනේ අවසානයේ ඇය සියදිවි හානි කරගෙන තියෙනවා. ඉතින් කොහමද ඔයත් එක්ක මම ජීවත් වෙන්නේ කියලා රාජේශ්වරි 100%ක් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි කුමරවේල්ගේ ගෙදර කට්ටිය ආයෙමත් ඇවිල්ලා කියනවා තව එක chance එකක් අපේ පුතාට දෙන්න. ඔහු ආයෙ හැදිලා ජීවත් වෙයි කියලා. ඊට පස්සේ රාජේශ්වරි බැරිමතන හරි තව එක chance එකක් දෙන්න. මම ඔහුත් එක්ක තව මාස කීපයක් ජීවත් වෙලා බලන්න. හැබැයි ඔහු හරිහම රස්සාවට ගිහිල්ලා හම්බ කරගෙන ආවේ නැත්තම් අනිවාර්යයෙන් මම දික්කසාද නඩුවක් දානවා කියලා. ආයෙමත් වෙන ගෙදරක මේගොල්ලෝ දෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ වගේ එක එක ගෙවල් වලට ගිහිල්ලා මේගොල්ලෝ ජීවත් වුණා වින්දාම පළවෙනි දරුවාට වයස 7 වුණත් ඇය හරියට ඉස්කෝලේකටවත් ගියේ නැහැ. මොකද අම්මයි තාත්තයි හරියට ජීවත් උනේ නැති හින්දා. ඉතින් මෙහෙම ටික කාලයක් යනවා. හැබැයි තාමත් ඔහු හරි රස්සාවක් කරේ නැහැ. කුලී වැඩකට යනවා. දවස් 2-3ක් ඉඳලා ආයෙමත් එනවා. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ කංසා ව්‍යාපාරිකයෙක්ව හම් වෙනවා කුමරවේල්. ඊට පස්සේ ඒ පුද්ගලයා කියනවා මගෙන් කංසා ටිකක් අරගෙන ගිහිල්ලා ඔයා විකුණන්න විකුණලා ඒකෙන් කමිෂන් එකක් ඔයා ගන්න කියලා. ඊට පස්සේ කුමරවේල් කංසා විකුණන්න පටන් ගන්නවා. අවසානයේ අන්න ඒ හේතුවෙදිත් ඔහු පොලිසියට අහු වෙනවා. පොලිසියට අහු වුණාට පස්සේ ආයෙමත් රාජේශ්වරිලා ගෙදර කට්ටිය තමයි වියදම් කරලා ඔහුව ආයෙමත් එළියට ගන්න. හැබැයි ඒ වෙනකොටත් ඔහු හැදුනේ නැහැ. තව එක පැත්තකින් දැන් රාජේශ්වරිගේ TikTok වීඩියෝස් දවසින් දවස අප්ලෝඩ් වෙනවා. වීඩියෝස් 300ක් විතර ඇය දාලා ඉවරයි. ටිකක් ප්‍රසිද්ධ චරිතයක් බවටත් ඇය පරිවර්තනය වෙනවා. අන්න එතකොට තමයි වටේ පිටේ ඉන්න මිනිස්සු ඔක්කොම කියනවා ඔයා ගෙදර නැති වෙලාවට, ඒ කියන්නේ කුමරවේල්ට කියනවා ඔයා ගෙදර නැති වෙලාවට හුඟක් තරුණයෝ ගෙදරට එනවා යනවා. ඇය අනිවාර්යෙන් සෑහෙන්න පිරිසක් එක්ක, තරුණයෝ සෑහෙන්න පිරිසක් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ කුමරවේල්ට තිබ්බ ඒ සැකේ දවසින් දවස වැඩි වෙනවා. ඔන්නෝම තමයි 2020 පෙබරවාරි මාසේ 14 වෙනිදා. හරියටම ආදරවන්තයන්ගේ දින, එහෙම නැත්නම් වැලන්ටයින් ඩේ එකේදී කුමරවේල් රස්සාවක් කරන්න නැත්නම් අලුත් රස්සාවක් වෙනවා කියලා ගෙදරින් එළියට යනවා. අන්න එහෙම එළියට යනකොටම රාජේශ්වරි යාළුවෙක් හම්බෙන්න ඕනේ කියලා ඇයත් එළියට යනවා. ඊට පස්සේ කුමරවේල් හවස් වෙලා ගෙදර එනවා. හැබැයි හවස් වෙලා ගෙදර එනකොටත් රාජේශ්වරි ගෙදර ඇවිල්ලා හිටියේ නැහැ. ඇය රෑ වෙලා තමයි ගෙදර ආවේ. එතකොටත් කුමරවේල්ට හොඳටම තරහ ගිහිල්ලා තිබ්බේ. ගෙදර ඒ දවසේ විශාල ප්‍රශ්නයක්. කියන්නේ ආදරවන්තයන්ගේ දවසේ ඔයා උදේ ගිහිල්ලා රෑ තමයි ගෙදර එන්නේ. කාවද හම්බෙන්න ගියේ? අන්න ඒ වගේ විශාල ප්‍රශ්නයක් යනවා. එතකොටත් රාජේශ්වරි කියන්නේ මම මගේ යාළුවෙක්ව තමයි හම්බෙන්න ගියේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ දුර දිග යනවා. ඊට පස්සේ ඊළඟ දවසේ, ඒ කියන්නේ 2020 පෙබරවාරි මාසේ 15 වෙනිදා රාජේශ්වරි නිදාගෙන ඉන්නකොට යකඩ පොල්ලක් අරගෙන
කුමරවෙල් රාජේශ්වරීගේ ඔළුවට ගහනවා. ඊට පස්සේ විශාල ගලක් අරගෙන ඇයගේ මූණට දානවා. මූණ විකෘති වෙලා යන තරමට. හැබැයි මෙතනදී කනගාටුවට පත් වෙන්න ඕන එක කාරණයක් තමයි කුමරවෙල් රාජේශ්වරීගේ ඔළුවට ගහලා රාජේශ්වරී මරුණට පස්සේ ගලක් අරගෙන ඇයගේ මූණට ගහලා මූණ විකෘති කරනකොට වයස 7ක ළමයයි වයස 4ක ළමයයි තමාගේ අම්මා මේ විදිහට ක්‍රූර විදිහට මැරෙනක ඇස් දෙකටම බලාගෙන ඉන්නවා. අවසානයේ කුමරවේල්ව පොලිසිය අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන කුමරවේල්ගෙන් කට උත්තර ගන්නකොට කුමරවේල් කියපු එක දෙයක් තමයි අවමවශයෙන් 45 දෙනෙක් එක්කවත් ඇය මේ විදිහට අනියම් සම්බන්ධතාවයන් තියාගෙන හිටියා ඇයගේ TikTok followersලා එක්ක කියලා කුමරවෙල් කට උත්තර දීලා තිනවා. මෙතනදී රාජේශ්වරී වැරදි මඟකට ගියාද නැද්ද කියන එක තව එක පැත්තක්. හැබැයි කුමරවෙල් ගැන අහුවොත් එහෙම හරිම රස්සාවට ගියේ නැහැ. කංශ විකුණලා තිනවා. සංක්‍රාන්ති කාන්තාවක් එක්ක ජීවත් වෙලා තිනවා. ඇය සියදිවි හානි කරගෙන තිනවා. මේ වගේ හුඟක් ප්‍රශ්න ඔහුගේ පැත්තෙන් තිබිලා තිනවා. හැබැයි මේ කේස් එක වැඩි වශයෙන්ම මීඩියා රිපෝට් කරේ රාජේශ්වරී 45 දෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියාගෙන හිටපු හින්දා ඇයගේ සැමියා මේ විදිහට මරුවා කියලා. සැමියාගේ ඇත්තම කතාව හුඟක් මීඩියා චැනල්ස් වල මේ හා සම්බන්ධයෙන් කතා කරේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම කුමරවෙලු සෑහෙන්න වැරදි කරලා තිනවා. අවසානයේ මේ දරුවෝ දෙන්න අනාථ වුණා. සුබ දවසක්.